අද සාමාන්‍ය පෙළ ප්‍රතිපල විකුණා. ඒ ලංකාවේ ගෙවල් මං හිතන්නේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල අපදරුව ලක්ෂ දෙකකට වැඩි දරුවෝ ප්‍රමාණයකුත් එක්ක ගරු ඥාතිත් එක්ක ලංකාවේ ගෙවල් ලක්ෂ 10ක 15ක අද ප්‍රධාන මාතෘකාව සාමාන්‍ය පෙළ ප්‍රතිපල. ඉතින් මේ ප්‍රතිපල ගැන කතා කරාම මේ පාර සුවිශේෂී ප්‍රතිපල ලැබිච්ච අවුරුද්දක්. ඒ කියන්නේ සමහර ළමයින්ට විෂය 9ක ප්‍රතිඵල ලැබෙද්දී තවත් කට්ටියකට විෂය නාටක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මොනවද මේ? ප්‍රායෝගික පරීක්ෂණ තියෙන නැටුම් සංගීත වගේ විෂයොත් එක්ක තියපු ළමයින්ට ඒ සබ්ජෙක්ට් එකේ ප්‍රතිඵල නැතුව ඉතිරි විෂය නැටි ප්‍රතිඵල ලැබිලා තියෙනවා. තවත් සමහර දරුවන්ට විෂය 9ක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් රිසර්ච් කියනකොට අපිට සමහර දරුවෝ කියනවා හරි සතුටින් 9As කියලා. තවත් අය 8As කියලා පොඩ්ඩක් නිකන් දුක් මුසුම් වලින් කියනවා සර්. සංගීතවල රිසර්ච් නැහැ කියලා. හරි, ඒ ගැටලුවක් නැහැ. අපි කොහොමනත් මේ ප්‍රතිඵල ඇහුවන් පස්සේ අපිට හැම අවුරුද්දෙම වගේ අහන්න ලැබෙන විදිහේ ප්‍රතිඵල ගන්නවක් තියෙනවා. ප්‍රතිඵල වර්ග කිහිපයකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමන් බලාපොරොත්තු වෙච්ච ඉහළම ප්‍රතිඵල ලැබිච්ච දරුවෝ. ඒ කියන්නේ කවුද? මම අර කියපු 9As, 8As එයා බලාපොරොත්තු වෙච්ච උපරිම ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. තවත් සමහර ළමයි ඉන්නවා එයාට බලාපොරොත්තු ප්‍රතිඵලෙම ඇවිල්ලා නැහැ. නමුත් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. කියන්නේ 7ක් 8ක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයා බලාපොරොත්තු වෙන සමාල්ලාට වැඩ 6කුයි සම්මාන තුනක වගේ ආවම් ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. එයා බලාපොරොත්තු ප්‍රතිඵල ලැබිලා තියෙනවා. තවත් සමහර අය තමන් බලාපොරොත්තු කඩලා ඉහළම ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙලා නමුත් යම් විදිහකින් සමහර ළමයි ඉන්නවා ගණිතේ ෆේල් වෙච්ච දරුවෝ ඉන්නවා. සමාල්ලාට උසස් පෙළ කරන්න සම්මාන මදි වෙච්ච දරුවෝ ඉන්නවා. එහෙම අර යම් ප්‍රතිශතයක් ඉන්නවා ටිකක් කනගාටුයි දුකයි. ඉතින් සරලව කිව්වොත් එහෙම මම මෙච්චරයි කියන්න තියෙන්නේ. සාමාන්‍ය පෙළ කියන්නේ කොටින්ම පුතේ තරංග විභාගයක් නෙමෙයි. තරංගකාරී විභාගයක්. නමුත් තරංග විභාගයක් නෙමෙයි. එහෙනම් ඔයා ඒ නමයක් ගත්තත් වැඩ 6ක් පාස් වෙලා සම්මාන තුනක් සහිතව උසස් පෙළට ගියත් ඔයාලා 3 දෙනාටම හම්බෙන්නේ එකම සුදුසුකමක්. උසස් පෙළ විෂය හදාරන්න ලැබිච්ච පහසුකමක් විතරයි. උසස් පෙළ විෂය හදාරන්න ලැබිච්ච අවස්ථාව මේ සාමාන්‍ය පෙළ ප්‍රතිපලයි. ඉතින් මෙතන පස්සේ තමයි පුතේ ඔයාට වැදගත්ම වැඩි වැදගත්ම සහ තීරණාත්මකම කොටසට මුහුණ දෙන්නේ. ඉතින් මං මේ කොහොමුණත් අද දවස හැම දරුවෙක්ටම වැදගත්. ඇයි මම මෙහෙම කියන්නේ? සමහර දේවල් අපි කොච්චර මොනවා කිව්වත් කවුරු හරි දයක් තමන්ට හදවතට දැනෙන දවස් තියෙනවා. අද දවස කියන්නේ සාමාන්‍ය පිළිලියපු හැම දවසෙටම සුවිශේෂී දවසක්. මම කියන්නේ මේක අද ඔයාට මේ ලැබිච්ච ප්‍රතිඵලය ලයිෆ් චේන්ජින් ඉවෙන්ට් එකක් කරගන්න. මොකද්ද? ජීවිතේ වෙනස් කරන සම්ස්ථානයක් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ ප්‍රතිඵල ඉහළ ප්‍රතිඵලයක් වුණත් මධ්‍යස්ථ ප්‍රතිඵලයක් වුණත් අද දවසේ වාගේ හිතට දැනෙන ෆීලින් එක ශක්තිමත්ව තියාගන්න උසස් පෙළ ජීවිතයේ නිමා වෙන දේ. ඒ කියන්නේ මම සරලවම කියන්නේ අද ඔයා මොන ප්‍රතිඵලයක් අරන් ආවත් ඔයා උසස් පෙළට එනවා. උසස් පෙළදී අනිවාර්යයෙන්ම ඔයා විශේෂ ධාරාවල් පහකින් කැමති එකක් යනවා. මොනවද? සමාජ කලාව වෙන්න පුළුවන්, වාණිජ වෙන්න පුළුවන්, විද්‍යාව වෙන්න පුළුවන්, ගණිතය වෙන්න පුළුවන්, තාක්ෂණ විද්‍යාව වෙන්න පුළුවන්. මේ මොන විශේෂ ධාරාවක්වත් මම කෙටියෙන් විනාඩියක් අරන් කියන්නම්. ඔයාට මේ සාමාන්‍ය පෙළ ප්‍රතිපලයක් එක්ක ඔයා කොහොමද මේ උසස් පෙළ විෂය තෝරගන්නේ කියන කාරණය. මම හැමදාමත් කියනවා වගේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කිව්වොත් එහෙම ඔයා උසස් පෙළදී විෂය තෝරගන්නකොට ඔයා බලන්න ඕන ප්‍රධාන කරුණු දෙකයි. මොකද්ද මේ පළවෙනි කාරණය? පළවෙනි කාරණේ කියන්නේ ඔයාගේ කැමැත්ත. ඔයාගේ අම්මගේ තාත්තගේ කැමැත්තවත් එහෙම නැත්නම් ඔයාට උගන්වපු ගුරුවරුන්ගේ කැමැත්තවත් එහෙමත් නැත්නම් ඔයාගේ යාළුවෝගේ කැමැත්තවත් නෙමෙයි. මොකද්ද ඔයාගේ කැමැත්ත? මොකද අපේ දරුවෝ ගොඩක් දුරට දන්නවා සෙට් පිටින් සමහරට සයන්ස් කරන්න යනවා, සෙට් පිටින් මැත්ස් කරන්න යනවා. මගේ යාළුවා කොමස් කරන හින්දා මාත් කොමස් කරනවා. මගේ යාළුවා සෙට් එකම ටෙක් කරන්න හින්දා මම ටෙක් කරනවා. මෙන්න මෙහෙම යාළුවා හින්දා හරි එහෙමත් නැත්නම් ඥාති කවුරු හරි කරන හින්දා හරි ඔයාගේ උසස් පෙළ තෝරගන්න විෂය කවදාවත් වෙනස් කරන්න එපා පුතේ. ඒක ඔයාගේ කැමැත්තට ඉඩ දෙන්න. පන්තියේ කිසිම යාළුවෙක් කරේ නැතත් කමන්නේ. ඔයා කැමති මැත්ස් කරන්න නම් ඔයා මැත්ස් කරන්න. ඔයා කැමති බයෝ කරන්න ඔයා බයෝ කරන්න. කවුරුත් කරේ නැහැ කියලා ඔයා ටෙක් කරන්න කැමති නම් ටෙක් නොකර ඉන්නත් එපා. සරල දේ ඔයාගේ කැමැත්තට මුල් තැන දෙන්න. එක
දෙවෙනි කාර්යය තමයි කැමැති වුණත් සමහර වෙලාවට අපි කියනවනේ අපි ජීවිතේ තීරණ ගන්නකොට හදවතට වඩා බුද්ධියට දෙන්න කියලා. ද හදවතට එකඟව සමහරලාට අපි හිතර දේ අනු අහලා තවත් වැඩ ගැද්දක් තියෙනවා මේ වගේ. ඒක මෙතනට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. කතාවක් කියනවා නායකයෙක්ට කවදාවත් හදවතින් ජීවත් වෙන්න බෑ බුද්ධින් ජීවත් වෙන්න ඕන කියලා. ඔයත් අනාගත නායකෙක් අනිවාර්යෙන්. එතන ඔයා නායකයෙක් වෙනකොට අනිවාර්යෙන්ම හදවත පැත්තකට දීලා බුද්ධින් තීරණ ගන්න දැමම පුරුදු. ඒ කියන්නේ ඔයා උසස් පෙළදී ඔයා ආස සමහර දේවල් යම් යම් කැපකිරීමක් කරන්න වෙනවා මේ දෙවෙනි කාරණේ හින්දා. මොකද මේ දෙවෙනි කාරණේ? දෙවෙනි කාරණේ කියන්නේ අනාගත ඵලදායිතාවය. ඒ කියන්නේ ඔයා විෂයක් තෝරගන්නකොට ඒක ඔයා කැමති වෙන්නත් ඕන. කැමැත්ත චුට්ටක් එහෙමයි කරලා හරි ඔයා ඇඩ්ජස්ට් කරගන්න ඕන අනාගතේ මේ කරන විෂය ධාරාවෙන් ඔයාට ලැබෙන ප්‍රතිඵල දිහා බලලා. ඒ කියන්නේ ඔයා මේ විෂය ධාරාවල් පහට දිහා උඩට ඇනලයිස් කරන්න. කලා කරොත් කොහොමද, වාණිජ කරොත් කොහොමද, විද්‍යා කරොත් කොහොමද, ගණිතය කරොත් කොහොමද, තාක්ෂණ වේද කරොත් කොහොමද? මේ විෂයන් වලින් ඔයාට වැඩි අනාගත ඵලදායිතාවයක් තියෙන්නේ මොකද්ද? මං උගන්වන විෂය ගණිත විෂය ධාරාව. මං එතනදී පැහැදිලිවම කියනවා සාමාන්‍යයෙන් ගත්තන් පස්සේ ඔයාට යම් හැකියාවක් කැමැත්තක් යම් හැකියාවක් තියෙනවා නම් ගණිත විෂය ධාරාව තෝරගත්තොත් සාමාන්‍යයෙන් හොණ්ඩාගල වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් පැහැදිලිවම සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල වරම් තියෙන පුතේ ගොඩක් අය අපි ගොඩක් අය මැත්ස් වලදී කතා කරන්නේ ඉංජිනේරින් යන ගාන විතරයි. විශ්වවිද්‍යාල යනවා සාමාන්‍ය රැන්ක් එක 225 වගේ දක්වා ආසන්න වශයෙන් සමහර අවුරුදු වල 200කට උඩ රැන්ක් අනිවාර්යෙන් විශ්වවිද්‍යාල යනවා. ඒ කියන්නේ 200කට වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාල යනවා. ඉංජිනේරු පිටවට සාමාන්‍යයෙන් 40කට ආසන්න ප්‍රමාණයක් යනවා. ඉංජිනේරු නැත්නම් විශ්වවිද්‍යාල පාඨමාලා 200කට එහා තියෙන වැඩිම විශ්වවිද්‍යාල පාඨමාලා ප්‍රමාණයක් හිමි විෂය ධාරාව ගණිතය. විශ්වවිද්‍යාල පාඨමාලාවකට තේරුන්නේ නැතත් S3 ගත්තත් අද ලංකාවේ යන්න පුළුවන් බොහෝ පාඨමාලා තිබිලා ඔයාගේ අනාගත ඵලදායි අනාගතයේ ඔයාට ඉහළම වෘත්තිකයක් බවට පත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ගණිත සම්බන්ධව කතා කරමු. අනිත් විෂයන් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඒක මම කතා කරන්නේ සදාචාර සම්පන්න නැති හින්දා. කොහොම වුණත් ඔයාට මේ විෂය ධාරාවලින් එකක් ඔයා අනිවාර්යෙන් තෝරගන්නකොට තෝරගන්න ඕන අනිවාර්යෙන්ම අනාගත ඵලදායිතාවය දිහා බලලා. මොකද ඔයා කැමති වුණත් ඒකෙන් ලැබෙන බෙනිෆිට් එක බලලා තමයි ඩිසිෂන් එක ගන්නෙ. හරි, එතනදිත් මං හිමනම් මං අර කුලක වලින් මැච් කරන දරුවන්ගේ කුලකට එනවා. එතනදී අපිත් එක මේ වෙනකොට ගණිත විෂය ධාරාව හදන්න මං යන දිස්ත්‍රික්කයේ බහුතර දරුවෝ පිරිසක් මේ වෙනකොට අපිත් එක උසස් පෙළ ගණිත විෂය ධාරාව හදාගෙන එකතු වෙලා තියෙනවා. නමුත් මම දන්න හැම අවුරුද්දෙම සුපුරුදු පරිදි සාමාන්‍ය වෙල ප්‍රතිඵල බලලා ඉන්න දරුවෝ පිරිසකුත් තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේක අවස්ථාවක් කරගන්නවා සාමාන්‍ය වෙල ප්‍රතිඵල වලින් පස්සේ ඉන්න හැම දරුවෙක්ටම අපේ පාඨමාලාව ලබන මාසේ මුල් සති කියන්නේ මේ එන සෙනසුරාදා මේ ඊළඟ සෙනසුරාදා දෙවෙනි සෙනසුරාදා උදේ 8ට සහ පළවෙනි කණ්ඩායම ආරම්භ කරනවා. ඊට අමතරව හතරවන සෙනසුරාදා හතරවෙනි සඳුදා හවස 2ට මම මේක ඉදිරියේදී ඔයගොල්ලන්ට දැනුවත් කිරීම කරනවා. දෙවෙනි සෙනසුරාදා උදේ 8ටයි පළවෙනි කණ්ඩායමක් වශයෙන් කණ්ඩායමක් ආරම්භ කරනවා. ඊට අමතරව හතරවෙනි සඳුදා හවස 2ට අලුතින් පාඩම් ආරම්භ කරනවා. මෙතෙන්ද කියන්න ඕන සමහරලාට ළමයින්ට බයක් චකිතයක් තියෙනවා. අපි මුලින් ඉඳන් මැච් කරේ නෑ නේද? දැන් මට ගිහලා ඉඳන් ගිහින් අල්ලන්න පුළුවන් වේද කියලා. සරල උත්තරේ පුළුවන්. ඒ කියන්නේ මම අලුතෙන්ම පාඩමක් කරගෙන පාඩම් පටන් ගන්නවා. ඊට පස්සේ ඔගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා බොහෝ දුරට මම සඳුදා රෑ වගේ වෙලාවක ගන්න බලාපොරොත්තු වෙනවා අලුත්ම ළමයින්ට මගේ හරුණ පාඩම් ටික කරන්න. සඳුදා ගොඩක් දුරට මේ ගන්නෙ මම ඒක කියන්නකෝ සඳුදා රෑ 9යි කාල 11යි 30 වගේ වෙලාවක් තමයි ගොඩක් දුරට මම ගන්නෙ 9යි කාල 11යි 30 වගේ. ඒක අපි ඉදිරියේදී කතා කරමු. ආරම්භක දවස් දෙක මෙන්න මේ දෙවෙනි සෙනසුරාදායි හතරවෙනි සඳුදායි මේ දවස් දෙකකින් එකකට අනිවාර්යෙන් වාට අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතෙන්දී මම ඔයාලට කීමෙන් පොරොන්දු වෙනවා කරපු සියලුම පාඩම් කොටස් ඔයාලට ආපහු ආවරණය කරලා දෙනවා කියලා. එතෙන්දී ඔයාලට තව chance එකක් තියෙනවා අපිත් එක්ක එකතු වෙන දරුවන්ට. පළවෙනි දේ තමයි online class වල ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අතරමඟදී signal ප්‍රශ්න සහ phone වල ප්‍රශ්න සහ විවිධ කරුණු ඉදිරි විසන්දීම් සහ විවිධ ගැටලු හින්දා අතරමඟදී class එක cut වෙන එක. ඉතින් ඒකට අපේ දරුවන්ට
විශේෂ නොමිලේ හම් වෙනවර ප්‍රසද්ද තියෙනවා සෑම් පන්තියකම රෙකෝඩින් එක වෙබ්සයිට් එක කරා එක වරක් නෙමෙයි 10 වරක් හරි බලලා පාඩම ආවරණය කරගෙන මේ කියාව තියෙනවා. ඉතින් ඒ හින්දා මේ පාර මැත්ස් කරන ඔයාලා බය වෙන්න ඕනේ නැහැ කිසිම විදිහකින්. සජීවීව මම උගන්වන පන්තියට අමතරව ඔයාට 10-12 වතාවක් හරි බලලා ගණිතය කියන විෂය ධාරාව ගොඩ දා ගන්න. ගණිතය විෂය ගොඩ දා ගන්න අපිත් එක්ක එකතු වෙන දරුවන්ට පුළුවන්. ඉතින් එහෙනම් සරලව මම කිව්වා වගේ ඉස්සල මතක් කරා වගේ ලයිෆ් චේන්ජින් ඉවෙන්ට් එකක් අද ප්‍රතිඵලයට දවස කරගෙන ඊළඟට උසස් පෙළ ගණිතය විෂය ධාරාවෙන් ගිහිලා ඒ තුනක් කරන් ඉංජිනේරු මොරටු විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඩේට පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඩේට යන සුපිරි ප්‍රතිඵලයක් කරම් සුපිරි ජයග්‍රහකෙක් සුපිරි දක්ෂයෙක් අනාගතයේ දින ජීවිතේ දින්න දක්ෂයෙක් වෙන්න ගණිත විෂය ධාරාව තෝරගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා මේ මොහොතේ.